ලොවක් සලිත කළ වසංගතයක්. කොවිඩ් වසංගත තත්ත්වය ලෝකේ බොහෝ රටවල් වෙලා ගත්තා. මිනිසුන්ගේ රැකී රක්ෂා අහිමි වුණා. ජීවිත ගමනේ යාම් වීම නතර වුණා. දරුවන්ගේ අධ්‍යාපනය ඇන හිටියා. මිනිස් ජීවිත අහිමි වුණා. जीवतुन्नतर सिटिन्न उन्टा जीविते अतर मग नेवतिला वागे देनेन्न पटांगरान बहु प्राश्न सह आर्थिक दुष्करता एक जीविते ड मोहन देन्न सिद्ध वेला जीविते ड आयति वाटिनाम अवस्था अहिमिउना विश्वासे एदहिले मावत एहिरुना कोविड वसंगत तत्वेन पासे मोकद वेन्ने ජේසුපිහිටයි හිතවතුනි අපේ ජීවිතේ දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් වෙන විශ්වාසයේ ගොඩනගා ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා වෙනත් බොරු බොරු විශ්වාසයන් පසුපස යන්න. එතකොට සමහර වෙලට අපි ජීවත් වෙනකොට විවිධ අය ඇවිල්ලා එක එක දේවල් කියනවා අන්න අතන හාස්කම් තියෙනවා. මෙන්න මෙතන හාස්කම් තියෙනවා. මෙන්න මෙතන මෙහෙයක් තියෙනවා. ඉතින් අපි අපිට සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නොතිබුණොත් අපි අපේ ජීවිතවල ගොඩක් ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසයේ ජීවිතේ අපේ ජීවිත තුල වර්ධනය කරන්නේ ප්‍රධානම දේ තමයි යාඥාව. ඉතින් යාඥාව නැතුව ගියොත් ස්වාමින් වහන්සේ තුල සම්බන්ධතාවය නැති වුණොත් එහෙම තමයි අපිට මේ විශ්වාසය පිළිබඳව ගැටලු මතුවෙන්නේ. අදත් අපි සූදානම් පශ්චාත් කොවිඩ් සමය තුල ශ්‍රී ලාංකේය කතෝලික සභාවේ කාර්යභාරය එහෙම නැත්නම් කතෝලික සභාව කියන්නේ අපි මේ වැඩසටහන නර්මන ඔබ අපේ ජීවිතේ මොකද පශ්චාත් කොවිඩ් සමය තුල අපි කොහොමද ජීවත් වෙන්නේ අපි කොහොමද අපේ විශ්වාසය ගොඩනගාගෙන තියෙන්නේ ඒ ගොඩනගාගත්තු විශ්වාසය තුල ජීවත් වෙන්නේ කොහොමද සභාවක් තුල අපේ කාර්යභාරය මොකද්ද සභාවක් හැටියට ඉතින් එහෙමනම් අදත් අපි ඒ ගැන කතා කරමු ඒ සඳහා වෙනදා වගේම අපේ මැදිරියට අපේ ආරාධනෙ පිළිගෙන මේ වැඩසටහන් මාලාවටම දිගින් දිගටම අපිත් එක්ක සහභාගී වූ පමුණුගම සාන්ත ජෝසප් දේවස්ථානයේ ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා උන්වහන්සේව අපි ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා සහ ඒ වගේම අදත් අපිත් එක්ක ඉන්නවා එබ මීසමේ විශේෂයෙන් අපෝස්තලික සේවාවන් වල ඉන්නවා සෞම්‍ය හපුආරච්චි සොහිරිය ඇය විවිධ කටයුතු වලදී මීසම් සේවයේදී ක්‍රියාකාරණයක් හැටියට වැඩ කරන විශේෂයෙන් දහම් පාසලේ ප්‍රධානත්වයක් අරගෙන වැඩ කටයුතු කරනවා. ඉතින් පියතුමාවත් ඇයවත් අපි ඉතාම ආදරෙන් ජේසුපීටයි කියලා පිළිගන්නවා. ජේසුපීටයි. ඉතින් පියතුමනේ අද අපිට කතා කරන්න තියෙන්නේ කොවිඩ් සමය තුල වගේම පශ්චාත් කොවිඩ් සමය තුලත් මේ කාරණේ මුල් කරගෙන සභාවට යම් යම් ආකාරයේ පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද ජනතාවගේ විශ්වාසය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ කොවිඩ් ආසාදිත තත්ත්වයේ සම්බන්ධයෙන්ද කොහොමද මේ පීඩාකාරී තත්ත්වයන් සභාවට මුහුණ දුන්නේ ඔරුක්මල් දැන් අපේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා දෙවියන්ට ලඟ වෙන්න තමන්ට එන හිරර ගොඩක් වැඩි කියන එක නේද සාමාන්‍ය මතයක් ඇත්තම ඒක සත්‍යකුත් තියෙනවා ඉතින් මේ කොවිඩ් සමය සහ පශ්චාත් කොවිඩ් සමය තුල අපි දැක්ක දේ තමයි අපි ශ්‍රී ලංකාවේ මේ ජනතාව කතරු ජනතාව ගොඩාක් දිවියන්ට ලඟ වුණා විශ්වාසීය ශක්තිමත් වුණා ඒ අද්දකී බෙදා ගැනීමට ගොඩාක් ලඟ වුණා දැන් ගොහු කතා කරලා කියන මේ නිසාදෝ මන්ද තනින් තන සරින් සරේ ශ්‍රී ලංකාවේ සභාවට දැන් එන්න යම් කිසි පීඩාවක් දත්තක් ඇති වෙගෙන එනවයි කියලා දැන් මේ දකින්න තත්ත්වයේ අනුව කතා කරලා කියන දෙයක් තමයි දෙවියන් ලංවීමත් එක්ක මුළු මහත් ජනතාවක් ඒ ලංවීමත් එක්කම එන ප්‍රතිපලයක් තමයි මේ කියන්නේ. මොකද අනිත් පැත්තෙන් අපි දන්නවා අන්ධකාරය. මේක අලෝකයේ සටනක් නෙ තියෙන්නේ. එතකොට දෙවියන්ගේ ගැඹුරු ප්‍රේමය තුළ අත්දකින්නා වූ ජීවිතය ශක්තිමත් වෙන්න වෙන්න අනිත් පැත්තෙන් යක්ෂයාගේ අන්ධකාර ලෝකය ඒ පැත්තෙන් බලවත් වෙනවා. ඒ බලවත් වීම සමහරට කෙනෙක් වටන උත්සාහ කරන පීඩාව ඇති කරලා දුක ඇති කරලා වේදනාව ඇති කරලා
इवत्किरी मैति करला कोंगिरी मैति करला तिमी सियाल अद श्रीलंका सभावा खटियट कतुलिक अध्यक्ष मत तिबेन्नाव जनतावक अद्दकिन तत्तर पत्तला तियना हेतुमिनी दैन ओब वहन्से कियनवा देवियन वहन्सेट लंग वेन्न तमाई दुष्कर ता खरदर वलट मुहुण देन्न वेनवा कियला कियन्ने इतिन एहेमनम सभावट मे काल वकवानुव तुल तियन मे पीडाकारी तत्त्वयन एक बलनकोट ओब वहन्से कियन्ने अपे जनताव देवियन वहन्सेट बहुमत्म किट्टुय कियने बेंदीम वेडी विश्वासे वेडी अद बलन्न पोड्डक कथा करला एकिने काय कथा करला बलन्न हेमदाम कियन अपे एकट इन्न ओना विश्वास अपे एकट इन्न ओना अ विश्वास एकट बेंदिन्न ओना इतिन मन दकिन देयक तमाई මේ පශ්චාත් කොරෝනා වසංග සමය තුරදී අප ශ්‍රී ලාංකේය විශ්වාසිකයන් කතර විශ්වාසිකයන් අර බැඳීම දැන් වැඩි කරන් තියෙනවා විශ්වාසයේ පදනම මත එක්තැන් වීම මත එකට යාඥා කිරීම මත දැන් එන්නේ ඉන්න අර කලින් එහාට මෙහාට ගිය පිරිස් පවා දැන් ලං වෙලා ශක්තිමත් වෙලා අපි එකම ශ්‍රී ලාංකේය සභාවක් අපි එකම විශ්වාසයේ ජනතාවක් කියන ඒ තැන ශක්තිමත් කරගත්ත නිසා අද ඒ ශක්තිමත් භාවයට පුදුවේ එනවා උඩක් හිරිහර වේදනා අඩන්තේට්ටම් අපික දකිනවා මම කියන්නේ කියන්නේ නැහැ මොනවද කියලා නමුත් දකින දේ තමයි දැන් කුදුවේ සමහර විට බලය තියෙන තැනින් වැදින්නා වූ යම් යම් හිංසාකාරී තත්වයන් විශ්වාසය අඩපණ කරන දෙන්නා වූ අන්ධකාරයේ බලවේගයන් ඒ පමණක් නෙමෙයි දරුවන් තුලින් පවා බොහෝ විට අද්දකින්ට උත්සාහ කරන්නට එමක් වගේ දේවි නෑ නෑ විශ්වාසය නෙමෙයි මෙහෙම යන්න ඕනේ विविधाकार සභාවක් හැටියටත් අපිට පෞද්ගලික ජීවිතය වලටත් යම් යම් ආකාරයේ අරුබුදකාරී ගැටලුස්කාරී තත්වයන් තියෙනවා. දැන් ඔබ දහම් පාසල් ගුරුවරියා ඉස්සරහට අපි දහම් පාසල් ආරම්භ කරන්න සභාව සූදානම් වෙනවා. අපේ දරුවෝ බොහොම ආසයි දහම් පාසලට යන්න යම් යම් අවස්ථාවන් වල සහභාගී වෙන්න දරුවෝ කැමැත්තෙන් ඉන්නවා. බොහොම කැමැත්තෙන් ඉන්නවා. දැන් ඉදිරියේදී මේ දහම් පාසල් ආරම්භයත් එක්ක පහුගිය කාලේ සමහර විට දහම් පා සමහර දහම් පාසලුත් මාර්ගගත අධ්‍යාපන ඒ කියන්නේ ඔන්ලයින් අධ්‍යාපනෙ සිදු වුණා. එතකොට දරුවෝ අපේ දරුවෝ විවිධ අත්දැකීම් වලට මුහුණ දුන්නා. බොහෝ දේවල් අලුතෙන් එකතු කරගත්තා. තව ඉස්සරහට මේ කටයුතු ඉගැන්වීමේ කටයුතු එහෙම නැත්නම් දරුවෙක් සම්බන්ධතා පැවැත්වීමේ කටයුතු වල නව මුහුණුවරක් ගන්න පුළුවන්ද? කොහොමද මේ කාරණා සිද්ධ වෙන්නේ? ඔව් ඒ කියන්නේ मेक नव मुहुर्वर गत युतु एक मगे मत मुखद अपे दहम पासल नवत्व नह अर अट असनीप वेच काल कोविड वैडीपूर्म तिब्ब काले अट अपे गुरु कीपद असनीप वेच हिंद पोडक नवत्ता नून हेम नत्ता इंग्रीसी मध्य ऑनलाइन क्रमेट गिया सिंगल मध्य गुरुवर प्रश्न हदला प्रश्न कने नोट्स अदला लमाइंट तपल करला ये वगे क्रमेकट अदीला कुमार अपेमी समत दाम पास कड़ावेट दूने इंग्लिश मध्य का मम इंग्लिश मध्य तमाइ उप विद्युपति कटयुत कराने इतकोटे अपे टीचर्स कथाकल्ला बेलुहाम लमाई उम हरिम कमती हरि उन्दे दिमापी अंत तब कथाकर टीचर पटांगान कीन इट पास अभी ए ऑनलाइन क्रमेट अनकोट अभी लमाइन दून एक उपदेश मैं पटांगान कोवे मे कोविड एकदास समस्य एकदास नमस्य गणांग वाले एकदास अटस्य गणांग वाले आवना अपे लमांगे अध्यापने तानिकरम ब्लैंक हिस व्यान्ने मुकद ऑनलाइन क्रमयाक नह एतकोट देवियन महंसेगे सैलास्मतुल अपेट मोहकारी लोकु उत्तरयाके कतमाय प्रश्नयाक दीला तिबुने अपे लमांट ऑनलाइन क्रमय तुल अध्यापने कोहुमारी करगान्न पुलुवन एतकोट अपि दुन दे तमाय मे गोलियकरण लोके अतक्कोब मम इंटरनेट पावचरा ओने ऑनलाइन इकट अन्नम ओने एक हम देता अभी क्यू दाग्यवरटेसवेल कालो मुनिमा इतकोट अभी क्यू उदाहरण युमाव ग अभी क्वच्चर कथाकला आसियानुक अटवा अपे कने लमाइंग
सांस्कृतिक मट्टमे उक्कमकिव्वत् अपि किव्वे अपे रटेम्म बिहिवेच्च सांतुवरेक् इन्नवर किला එතකොට අපේ රටෙම බිහි වෙච්ච සාන්තුවරයක් නැහැ. අපේ ජුසේවාස් මිනිතුමත් ඉන්දියාවෙන් බිහි වෙලා තියෙනවා. ඒත් අපි ළමයින්ට දුන්නේ කාලෝ සාන්තුවරයා ඉන්නේ යුරෝපියානු රටවල තුන. එතකොට බටහිර කරන්නේ උපරිම වෙච්ච, ගෝලීය කරන්නේ උපරිම වෙච්ච, පාපේ අපි දකින්න තරම් උපරිම වෙච්ච රටවල ඉන්නේ. හැබැයි එහෙ තමයි සාන්තුවරෝ වැඩිම. කෝ ලංකාවේ සාන්තුවරේ බිහි වෙලා තියෙනවා. ඔව් හොඳයි සෞම්‍ය මං ඔබ ඔබට බාධා කරනවා ඔබ ඔබ බොහොම වැදගත් කාරණයක් ඔය තමයි භාග්‍යවත් කාලෝ ඇකියුටිස් මොනිටෝ එතුමා බොහොම යෞවන යෞන් වියේ සුද්ධවරයට සභාව යෝජනා කරන භාග්‍යවට පත්වෙච්ච කෙනෙක් දැන් පහුගිය කාලේ ඔබ කිව්වා අපි මාර්ගගත අධ්‍යාපනය කෙරුවා දහම් පාසල් දරුවන්ට කොහොමද මේ කාල පරිච්ඡේදය තුල දරුවන්ගේ විශ්වාසය කොහොමද දැක්කේ විශ්වාසය පිළිබඳ පුංචි දරුවන්ගේ පුංචි අදහස් පුංචි සිතුවිලි වුණ මොනවාද ඔබ කතා කරන්න ඇති දරුවෝ ඇත්තටම ලොකු විශ්වාසයක් තිබුණා උදාහරණේ තමයි පසුගිය ඔක්තෝබර් මාසය තුල දේවමෑණන්ගේ මාසය තුල අපි කිව්වා ළමයින්ට මොන හරි ඔගලොන්ගෙන් අපිට සැලැස්මක් දෙන්න මේ මාසේ දේවමෑණියන්ට ලං වෙන්න කියලා. එතකොට ළමයිම කිව්වා ටීචර් අපි ඔන්ලයින් හරහා යාඥා මෙහා පවත්වමු. කියන ඊට පස්සේ අපි හැම අඟහරුවාදාම 6:25ට ඔන්ලයින් හරහා ඉංග්‍රීසි මාධ්‍යයේ ළමයින්ට අපි ජපමාලය කිව්වා පුදුම අත්දැකීම කියන්නේ ළමයි ඒගොල්ලොන්ගේ ළඟ ඒ කියන්නේ දැන් අපි මෙහෙම විශ්වාසය මනින එක හොඳ නෑ ඔබ දැන් ඔය කියන විදියට අපේ වැඩිහිටියන්ට දෙමව්පියන්ට වඩා මේ විශ්වාසය දරුව වර්ධනය කරගන්න අනිවාර්යයෙන්ම වර්ධනය කළ තැන උදාහරණය තමයි මේ ළමයින්ම තමයි zoom එක ඒගොල්ලෝ මෙහෙම ඉන්නකොට ඒගොල්ලෝ ඒගොල්ලෝගේ සයිඩ් එකේ පැත්තෙන් alt එකක් දේවමෑණියන්ට හදලා මම කිව්වා හරි ඔගොල්ලෝ ඔගොල්ලෝගේ ප්‍රාර්ථනා විශස් තුනක් ලියලා දේවමෑණිය ළඟට ඒ විශස් ඔයා විශ්වාස කරන්න මල් විදියට හදලා ළමයි තිබුණා දේමෝපියනොත් ඒකට සහභාගී වුණා. ඒ කියන්නේ හඳුන් කూరు පත්තු කර මට හිතා ගන්න බැරි තරම ලස්සනයි. ඊට පස්සේ දේමෝපියම කතා කරලා කිව්වා තුන වසර දෙක වසරේ ළමයි පවා හේල් මේරි අව ෆාදර් ස්වර්ගයේ වැඩ සිටින නමෝ මරිය ඒ යාඥා දිගටම කිය. ඒ කියන්නේ අපි හිතනවානේ පොඩක් අමාරු එක නෑ. හරි ලස්සනටම කිය. ඒ වගේම දේමෝපියනොත් පිටිපස්සෙන් ඒගොල්ලන්ට හරි සපෝටිව් එකක් තිබුණා. ඉතින් ළමයින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ අම්මලාම මට කතා කරලා කිව්වා ටීචර් ඔයා කරන දේ ගොඩාක් ස්තුති. අපි දේවමෑණියගේ මාසය කියන එක අපිට රෙඩ් ලයිට් එක රතු එළිය පත්තුනේ මේ වගේ ළමයා ඕල්ට් එක හදනකොට කියලා. හොඳයි. ඔව් අපිට බොහොම වැදගත් කාරණයක් මේ සංවාද මණ්ඩපයේ ඇති වෙලා තියෙනවා. ඒ තමයි අපේ සෞම්‍ය හපුආරච්චි සොහිරේ කතා කරපු යුරෝප සමාජෙන් බිහි වුණු භාග්‍යවත් කාලෝ ඇකියුටිස් භාග්‍යවන්තතුමා මුනිතුමා එතුමාව මුනිවරයට ඔසවන්න කතෝලික සභාව මේ වෙනකොට හිතමින් පතමින් කටයුතු කරමින් සූදානම් වෙමින් සිටිනවා. ඉතින් මේ අතරතුර ඇය විශේෂයෙන් කිව්වා මේ අපේ දෙමව්පියන්ට රතු ආලෝකයක් නික්මලා තිනවා. මොකක්ද මේ? මොනවද වෙන්නේ? අපේ දරුවන්ට මොකද වෙන්නේ? අපේ දෙමව්පියන්ට මොකද වෙන්නේ? අපි මේ වෙලාවේ විශේෂයෙන් මං ගරු පියතුමාගෙන් අහනවා පියතුමනේ යුරෝපා සමාජයෙන් මේ බිහි වෙන්න යන කාලෝ ඇකියුටිස් කියන අපේ භාග්‍යවන්තවරයා මුනිවරයට ඔසවන්න નિયમિતයි කොහොමද එතුමාගේ සමාජ පතුලේ කොහොම සමාජ පසුතලේ කොහොමද එතුමා හැදිලා වැටලා දැන් අපිට රටට ලෝකයට සභාවට මහා තාලෝකයක් දෙන්න යන්නේ මේ ඇය කියපු ආලෝකය තමයි මේ දෙමව්පිය දැකලා තියෙන්නේ මොනවද පියතුමනි ඔබ වහන්සේට මේ ගැන කියන්න තියෙන්නේ හරක්මල් දැන් මම එතනට කෙලින්ම ගමන් කරනට වඩා ඒ දුන්නා වූ නිමිත්ත අරගෙන පොඩ්ඩක් කතා කරන්න දැන් සෞම්‍යත් මතක් කළා මේ පශ්චාත් යුගයේ හරි ලස්සන සිද්ධීම සිද්ධ වෙගෙන යනවා කලින් දෙමව්පියන් තමයි මතක දරුවන්ට දැන් යාඥා කරන්න දැන් පල්ලියන්න දැන් මේ කටයුතු කරන්න අද එහෙම නැහැ මේ පශ්චාත් යුගයේ අපි දකින දියත් තමයි මම කලින් මතක් කළා වගේම සෞම්‍ය මතක් කිරීමක් කළා කතාවේදීත් දැන් දරුවන් තමයි දෙමව්පියන්ට කියන්නේ අම්මේ තාත්තේ මේ යාඥා වෙලාව මේ ජප්මාලේ වෙලාව මේ පල්ලියන වෙලාව බලන්න මේ එහාට මෙහාට ගිය අත්දැකීම දෝලණේ අත්දැකීම බලන්න එතකොට දැන් මතක් කළා මේ යෞවන සාන්තුවරය ගැන මේ අපි දකින ලස්සන පිබිදීමක්
දැන් ඒ සාන්තුර දැක්ම අපේ රටේ නැත්තේ නැහැ දැන් අත් දක්මින් පවතිනවා මංගේ සාන්තුර කියන මං අදහස් කරන්නේ නම් කරලා විශේෂ අත්දැකීමක් ඒක වෙනම කතාවක් දැන් මම මෙතනින් ඒ ඒ පොයින්ට් එක ඒ නැත්තම් ඒ කාරණාව ගන්නවා කතා කරන්නට දැන් මේ පශ්චාත් අසංග සමය තුළදී අපේ දූ දරුවන් විශේෂයෙන්ම මහන්සි වෙලා විශේෂයෙන්ම අර විශ්වාසයේ ගමන කලින් අත්දැකකට වඩා ඉතා ගැඹුරින් අත්දැකලා තමන්ගේ හැකියාවන් මතට ඒ විශ්වාසය අරගෙන ඇවිල්ලා තමන් ක්‍රියාකාරකම් මේ මතට ඔබබලා එතුලින් කතා කරන්නට තමන්ටත් අන් අයටත් දැන් බලන්න කර ලස්සනයි ඔව් මම අත්දැකීමෙන් දන්නවා බොහෝ තැන්වල දරුවෝ ඇවිල්ලා මට කන් කියව මතක් කියලා මං කළා මම ළඟදී මට කුඩා දරුවෙක් කියලා කතා කරලා කියන පීතුමෙනි මගේ අම්මා අද මට කිව්ව පොඩ්ඩක් විවේක ගන්න කියලා පල්ලි යන්න අවශ්‍ය නැහැ පුතා කිව්වොත් නෑ අම්මේ මට මහන්සි නැහැ මම පල්ලි ගිහිල්ලා තමයි මට ශක්තිය ලැබෙන්නේ දෙවියන්ගෙන් ඒ මහන්සි ඇති කරගන්න මන්නේ උත්තරවල තියෙන මහා ගැඹුරත්වය මහා පෞරුෂය අද අපේ කුඩා දරුවා මේ පශ්චාත් යුගය තුලදී මම දකින එකම කාරණාව තමයි අපේ කුඩා දරුවන් තුලින් මහා විශ්වාසයේ පද්ධතියක් දැන් ගොඩනගමින් පවතිනවා ඒ පද්ධතිය අද වැඩිහිටියන්ට පවා විශාල අභියෝගයක් මොකද වැඩිහිටියෝ ප්‍රශ්න අර්බුද මැද්දේ පසට යනකොට පැත්ත ගහනකොට දරුව කතා කරගෙන නෑ නෑ දෙවියන් තුලයි අපි මේ ශක්තිය දකින්න ඕනේ ආදරේ අපි කොටස් කරන්න මට පත් වෙන්න ඕනේ කියන එක මම හිතනවා තවත් ඒ අත්දැකීම මං කියපු කාරණාව සාමාන්‍ය කතා කළොත් කාර්ය වැඩි කරලා කියපොද මම ගොඩක් අත්දැකීම් තියෙනවා දරුවන් අහා මුසු ජීවිත අත්දැකීම් මේ විශේෂයෙන් පශ්චාත් කොරෝනා සමය තුලදී ඔව් සෞම්‍ය අපි ඔබට අවස්ථාව දෙනවා ෆාද සාගර කිව්වා වගේම ඒ කියන්නේ ගොඩාක් ගොඩාක් තැලිච්ච පොඩි වෙච්ච ජීවිත තමයි දැන් මේ මේ සමය තුල අපි ගෙවන්නේ ඒ වගේම මනස තෘප්තිමත් කරන ආත්මේ හිඟතාවයකට යන රැල්ලක්නේ අපි ඉන්නේ. එතකොට විශේෂයෙන්ම දහම් ගුරුවර ගුරුවරයන් හැටියට අපි ඇත්තටම ළමයේ ජීවිතයත් එක්ක ආත්මයට කතා කරන්න තියෙන්නේ සතියකට එක දවසයි ඒකෙනුත් පැය කමාරය. ආත්මය අයන්න අයන්න කියන්න තියෙන්නේ. එතකොට අපිට විශාල වගකීමක් දෙන ඒක සදාකාලික ගමනකට ඇතුළු වීම. එතකොට අපි ඒ දේ අසාර්ථක වුණොත් මං හිතන්නේ දහම් පාසල් ගුරුවරයෙක් හැටියට අපේ ජීවිතේම අසාර්ථකයි. හැබැයි මං දකිනවා දැන් ඔන්ලයින් ක්‍රමය තුළ දැන් සමහරකට අපේ දහම් පාසලට එන්න බැරි අය ඉන්නවනේ. ඒ කියන්නේ ඔන් සයිට් එන්න බැරි අය ඉන්නවනේ. එතකොට අපේකට මීගමුවෙන් අපේ හමුණුගමෙන් එළියට ගිය මීසම් ජනතාව මීගමුවේ සමහරක් විට ඒගොල්ලෝගේ නෑදෑයෝ සමහරක් ළමයි සමහරකට ඒගොල්ලෝගේ නෑදෑයගේ වලට ගිහිල්ලා ඔන්ලයින් හරහා ආපු අවස්ථා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඕනේ ටීචර් එක අත්දැකීමක් කියන එක ළමේ මට කතා කරලා කියනවා ටීචර් මට අමාරුයි මේක හරි අමාරුයි දරා ගන්න ඔන්ලයින් උදේ ක්ලාසස් තියෙනවා ඒ වගේම දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ ගේම් ගහන්න ඕනේ කියන ඒ සිස්ටම් එක දැන් ලංකාවේ තුල ගත්තොත් ඇත්තටම ඔය concept එකට යන ප්‍රමාණය වැඩි. ඇයි ඒ ආත්මික ඉඟතාවයකින් පෙළෙන හින්දා. එතකොට ඒක පුරව ගන්න ළමයි තනි වෙනවා. එතකොට ඒක වෙනම පැත්තක් වෙන්නේ. හැබැයි ධර්මයත් ආගමත් එක්ක අපේ යන ළමයා ඒකට ලස්සන උත්තර දෙනවා. ටීචර් මේ ගේම් ගහලා ලේ දකින්නට වඩා මට ජේසුත් එක්ක ජීවිතය සප්‍රසාද වහන්සේ ලබා ගන්න නැතුව මම ශක්ති වෙන්න ශක්තිමත් වෙලා නැහැයි කියන තැන හැංගෙනකොට මට හරි දුකයි ටීචර් එහෙනම් කොහොම හරි මං වෙනුවෙන් යාඥා කරන්න ටීචර් මේ වලට අහු වෙන්නේ නැතුව නේද එතකොට අපි බලන්න ඕනේ කොතනද අම්මයි තාත්තයි ඉන්නේ මේ ළමයා තනි වෙලා තියෙන. එතකොට දහම් ගුරුවරයා හරහා ළමයා ඇත්තටම ලොකු පන්නරයක් ලබනවා ජීවිතයේ දෙවියන් වහන්සේව හොයන්න. එතකොට දැන් ගත්තොත් ඇත්තටම ළමයි පුදුමාකාර විදිහට ජේසුව හොයනවා. දැන් ලබන පන්තියකට ගියොත් අහන්න ඔබ ප්‍රශ්න යොමු කරන කවද්ද ලබන්න ඕනේ කියලා ළමයි කිය අදහෙටම අපිට ලබන්න ඕනේ කියලා. එච්චරටම දැඩි ආශාවකින් ඉන්නේ. ඔව් හොඳයි. පාද මේ අපේ සෞම්‍ය සොහිරිය බොහොම හොඳ වචනයක් අලස්සන වචනයක් කිව්වා. දැන් මේ කාලය තුල මේ ආත්මික රැල්ලක් ඇති වෙලා තියෙනවා. ආත්මික රැල්ලක්. ඒ කියන්නේ ඒක අපේ මීසන් වල අපේ දරුවෝ තුල ඇත්තටම පියතුමනේ මේ අපි මේ වසංගත තත්වයට කලින් හිටියානම් යම් තැනක වසංගත තත්වේ පසු කරගෙන එමත් එක්කලා අපේ ජීවිතවල ආධ්‍යාත්මික
ආත්මික රැල්ලක් ඇති වෙලා කොහොමද ඔබ වහන්සේ මේක දකින්නේ කොහොමද මේක අපි තව තව පෝෂණය කරන්නේ ඇත්ත මම දකින්න දේ තමයි දරුවන් මේ පශ්චාත් යුගය තුලදී විශ්වාසයේ ගවේෂණයකේ දෙනවා විශ්වාසයේ ගවේෂණයක් ඒ කියන්නේ නිකම්ම නිකම් වචනයක් අසලා ඒක මතක් කරගැනීමට වඩා ඒ වචනේ ඇතුළාන්ත හරයට දරුව ගිහිල්ලා දැන් දරුව ගොඩක් හදන ගවේෂණයක් කරනවා මම හිතන මම දැක්ක තැනක දහම් පාසලේ දැන් අපි කිව්වොත් කාර්ය දරුවන්ට දෙමව්න්ගේ දර්ශනය ගැන කතා කරන්නට කියලා දරුව නිකම්ම කතා කරන්නේ නැහැ ඔව් දැන් දරුවන් ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා ලූර්දුව ගැන වාතිමාව ගැන මිෂිගෝරි ගැන වේලංකණ්ඩි ගැන උන් ගවේෂණය කරනවා දෙදී කරනවා දරුවාද විවිධ පැති කඩයන් වල දෙමතවස් ගැන කතා කරනවා සෞම්‍ය මගේ අත්දැකීම්ෙන් කතා කරායි කොහොමද මේ පගුදස්ස යාඥාමය සංවිධානය කළේ කියලා දරුවෝ පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න බෑ ඔව් කොහොමද ඒ යාඥා ඒ ගවේෂණය ගැන අත්දැකීම් අරගෙන ඔව් සෞම්‍ය අතර ගවේෂණය කිව්වොතින් ඇතනම මේ ළමයි දැන් අපේ ඉරිදටනේ හම්බ වෙන්නේ දහම් පාසල් කරන්නේ එතකොට අඟහරුවාද තමයි අපි ජපමාලය උච්චාරණය කරන්නේ එතකොට एक प्रातिहारात्मक क्या जपमाले पटांगण कलिम सत्ये सेप्टेंबर मासे अंतिम इरिदा अपेट वेटिच लेसन उने ते पाड़ा उने होली रोस जपमाले इतकोट मे जपमाले दे लमाई क्याने हरिम लसन टेगलों जपमाले कोहुमद आवे कोहुमद हिस्ट्री एक इतिहास कोहेद ऐ मे जपमाले उच्चारण कर देवमैनियो दुन्ने कियने काय एवगेम ऐ अपि गुडाकुलाट केनने साक्वे जपमाले गेनियन अपिट सातान लंगटवत एन्ने केने इट पासे पहुगिय आर एक्सोसिसम हरहा कियपु ए देवल ओक्कोम लमय गवेषणे कला एतकोट अपिट निकं कियन्न बै सातान एन्ने नहै कियने एक अपिट निकं पॉइंट एकक अटे लमयट देन्न बैरी उना एतकोट ए वगेम පාතිමාවේ දර්ශන එතකොට එක ළමයෙක් කිව්ව දෙයක් තමයි ටීචර් බර්නදෙත්තුමියට ලූර්දුවේ දර්ශනයෙන් පස්සේ බර්නදෙත්තුමිය ඊට පස්සේ පරීක්ෂාවලාවේ නැද්ද කියලා ඊට පස්සේ එතකොට මට දෙන්න පුළුවන් දෙ නෑ 18 වතාවක් දේවමෑණියෝ දර්ශනය වෙලත් බර්නදෙත්තුමියට පරීක්ෂාවලාවා ඒ පරීක්ෂාවලාවත් බර්නදෙත්තුමිය ජයගත්තයි කියන එක එතකොට ඒගොල්ලෝ ළමයි දැනගත්තා හරි දැන් ජේසුට පරීක්ෂා වලා කියන ජේසු 100%ක් මිනිසෙක් 100%ක් දෙවියන් වහන්සේගේ පුත්‍රයා. නමුත් අත් මෙතන අපි මානුෂිකත්වයේ හරහා ගමන් කරනකොට සාන්තුර ජීවිත ඇත්තම ළඟයි. එතකොට දේවමෑණියන්ට ලඟ වෙන්න අපි කොහොමද කරන්නේ මේ පරීක්ෂා වලින් ජය ගන්න කොහොමද කියන ළමයි ගොඩාක් විදිහට අනිත් මන් දැක්ක දේ තමයි පොඩි ළමයිම පාතිමා දර්ශනයට හරිම ආදරය කරපු පිරිසක් හිටියා. හරි. ඒ තමයි කතා කරන ආධ්‍යාත්මිකත්වයේ රැල්ල. ඔව්. නවෝදේ ආධ්‍යාත්මික රැල්ල. බොහොම වැදගත් පණිවිඩයක් අපිට ආවේ. ඒ තමයි ආධ්‍යාත්මිකත්වයේ රැල්ල. එතකොට මේ ආධ්‍යාත්මිකත්වයේ රැල්ල ප්‍රකාශ කරමින් ආධ්‍යාත්මිකේ රැල්ලට හසු වෙමින් අපේ දරුවෝ විශ්වාසයේ ජීවිතයට තියලා තියෙන පියවරන්. හිතවතුනි අපි මේ සාකච්ඡාව එහෙම නැත්නම් මේ සංවාද මණ්ඩපයේ ඔබ වෙත ගෙනෙන්නේ මේ විශ්වාසයේ ජීවිතයත් එක්කලා විශ්වාසයේ ජීවිතයත් එක්කලා ජීවමාන වූ ජේ සම්ඳාන් වහන්සේ අපේ ජීවිතවල කරපු දේවල් විශේෂයෙන් අපේ මීසන් වල ඉන්න ජනතාව අපේ මීසන් වල ඉන්න දරුවෝ උන් ජේසුව අත්දැක්ක විදිය මේ පණිවිඩ තමයි අපි මේ ගෙනෙන්නේ. ඉතින් අපි අදත් අපිට මේ සාකච්ඡාව සඳහා බෙන් වෙලා තියෙන කාලය අවසන් වෙනවා. ඉතින් අපි ලබන සතියේ හමු වෙනවා. ඒ හමු වෙනතුරු අපි ඔබට ආරාධනා කරන්නේ ආධ්‍යාත්මිකත්වයේ රැල්ලට හසු වෙන්න. ජේසුගේ ආදරේ දයාවේ ප්‍රේමයේ සමාව දීමේ රැල්ලට හසු වෙන්න මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන් අපිට නත්තල් සමය වෙන්න පුළුවන් උත්සව සමය වෙන්න පුළුවන් එහෙත් අපි අමතක කරන්න හොඳ නැහැ රජයත් අපිට මේ වසංගත තත්ත්වයේ පිළිබඳ යම් යම් නීති රීති අවධාරණයන් පණිවිඩ දෙනවා ඉතින් අපි ඒවටත් අනුගත වෙන්න ඕනේ එසේ අනුගත වෙමින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලාපොරොත්තුෙන් අපි මේ ජීවිතය ගත කරමු ලබන සතියේ අපි ඔබ හා හමුවට මේ විශ්වාසයේ ජීවිතේ අරගෙන එනවා. ඉතින් අපිත් එක්ක අදත් මේ වැඩසටහන සහභාගී වුණා ගරු සාන්ත සාගර හෙට්ටි ආරච්චි පියතුමන්, උන්වහන්සේ පමුණුගම සාන්ත ජෝසප් දේවස්ථානයේ මීසම් බාර පියතුමා, ඒ වගේම උන්වහන්සේ පහුගිය කාලේ කාලාන්තරයක් ඥානාර ප්‍රදීපී පුවත්පතේ
ප්‍රධාන කතෘවරයා හැටියට කටයුතු කෙරුවා. උන්වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට පැමිණීම ගැන. ඒ වගේම අද මේ වැඩසටහනට සහභාගී වූ අපේ සෞම්‍ය හපු ආරච්චි සොහිරියටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපහා සමගින් එක්වීම ගැන. පියතුමනි ඔබ ඔබ වහන්සේටත් සෞම්‍ය ඔබටත් ස්තුතියි ජේසු පිටයි. ජේසු පිටයි. ජේසු පිටයි. ජේසු පිටයි.